වැස්ස වගේ ආකාශෙන් වහින්න මම ආසයි වතුර වගේ වැව් විල්වල පිරෙන්න මම ආසයි ලියදි දිගේ එහෙන් මෙහෙන් ගලන්න මම ආසයි ලපටි ගොයම් දලුත් එක්ක නටන්න මම ආසයි මහගම සේකරයන්ගේ ඒ අපූරු පැදිපෙළත් එක්ක ආරම්භ කරමු හුදකලා නෝ කලාව ස්මාර්ට් රූ සිත්තම් අතර වචන ගෙත්තම් කරන අජිත් ගලප්පත්ති සිය සිත විවර කරයි. මම අහන මම විඳින ගීත අතරින් මම මේ වෙලාවේ මට එකපාරට මතක් වෙන්නේ රතශ්‍රී විජේසිංහ කියන කවියා ලියපු දිවුල්ගනේ කනුරත්න දිවුල්ගනේ කියන අතිශය සුවිශේෂ හඬින් ගැයුණු මගේ දුවේ ඔබ අවදියෙන් නම් ගීතය. මේ පියා හරහා මේ දුවව ආමන්ත්‍රණය කරන විදිහ අපිට දැනෙන්නේ මුළුමහත් සමාජයේම ආමන්ත්‍රණය කරන කිසියම් සුවිශේෂ චරිතයක් ඉන්නවා වගේ. කියන්නේ මේ පියා කියනවා මේ දුව ඔබ ඇහැරිලා නම් මේ 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 එළියට එන්න එළියට ආවොත් වාට පෙයි මේ මුළු ලෝකෙම තියෙන සුන්දරම දේවල් වාට කොච්චර අයිතිද කියලා. මේ මේ පද ඇහෙනකොට මට හිතෙනවා අපි මේ ඉන්නේ කොච්චර සංවෘත ලෝකයකද. කවියා හිතන්නේ මේ කවියා හිතන්නේ මේ මේ මිනිස්සු අපි ඒ කියන්නේ අපි සංවෘත ලෝකයක මේ වැහිච්ච ලෝකයක තමයි අපි හිර වෙලා ඉන්නේ. මේ මේ වැහිච්ච ලෝකෙන් එළියට අපි එන්න ඕනේ කොයි මොහොතක හරි. ඒ මේ එළියට ආවොතින් තමයි අපිට පේන්නේ මේ සුන්දර ලෝකේ කොච්චර සුන්දරද මේ සුන්දර ලෝකේ කොච්චර අපිට පාවිච්චි කරන මේ 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 පරිසර වර්ණ එහෙම නැත්නම් කවියා මවන පරිසරය අපි මේ දකින මේ මේ මල් ගස් මල් සුළඟ අහස තරු පිරිච්ච පරිසරය නෙවෙයි. ඔහු ඒ හරහා ඉතා ගැඹුරු අදහසක් කියනවා. කියන්නේ සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින් යන වෙලාවයි. මේ කවියා මේ මේ බලන මේ පරිසරේ මවන හැටි කවියා කියන්නේ මේ සාමාන්‍යයෙන් සේපාලිකා මලක් බිමට වැටිලා හුළඟට එහෙ මෙහෙ යන මේ මේ ඉතාම කුඩා දර්ශනයක් තමන්ගේ අදහස කියන්න පාවිච්චි කරන්නේ. ඔහු අපිට කියනවා මේ දේවල් විඳින්න මේ දේවල් අයිති ඔබටයි. ඔබ මේ දේවල් විඳින තරමට තමයි මේ ලෝකේ ලස්සන වෙන්නේ සහ මේ ලෝකේ ඔබට අයිති වෙන්නේ කියන කාරණය කවියා මවනවා. අනිත් පැත්තෙන් මේ මේ අහස තියෙන තරු මේ මේ වැව් වැවේ තියෙන මේ වැවේ සලිත වෙන මේ චංචල වෙන මේ 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 වතුරත් එක්ක මේ ජල කඳත් එක්ක පෙම්බඳින වෙලාවයි තරු බිමට පාත් වෙන වෙලාවයි. එතකොට මේ මේ රාත්‍රී කාලයේ මේ මේ පොළොව කොච්චර ලස්සනද කියලා තමයි මේ කවිය අහන්නේ. එතකොට මේ පොළොව මේ 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 තරම් ලස්සන පොළොව අයිති ඔබට කියලා මේ 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 තාත්තා මේ දුවට කියනවා. ඒ හරහා අපි 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 නැවත හිතන්න පටන් ගන්නවා අපි අපි මේ මේ දේවල් වලට පෙරලා අපි ආදරය කළ යුත්තේ කොහොමද. මේ 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 දේවල් මේ සුන්දර දේවල් සුන්දර කළ යුත්තේ නැත්තම් ඒ ඒ සුන්දර අර්ථකථන
අපි ණයයි අපි අපි අපිට යමක් දුන්නොත් කෙනෙක් අපි ඒ ඒ ඒ දුන් කෙනාට අපි ණයයි යහපත් දේ ලෝකේ අපිට දුන්නා නම් අපි ලෝකෙට ඒ යහපත් දේම දී යුතුයි කියන ඉතාමත්ම මේ සංවේදී සංවේදී සිතවිල්ලක් මේ ගීතය හරහා කවියා මේ පළ කරනවා එතකොට කවියා මේ ලෝකෙට කියනවා ඔබ මේ ලෝකට ආදරේ නම් මුළු උඹට බොටත් ආදරේ. ඒ කියන්නේ අපි ලෝකෙට කොච්චර ආදරය කරනවද ඒ ඒ ආදරය කරන තරමම ලෝකේ අපිට පෙරලා ඒ ආදරය අපිට ලබා දෙනවා කියන කාරණේ. මම හිතන්නේ තාම සුන්දර ගීතයක්. මම කැමතිම පොත මොකද්ද කියලා ඇහුවොත් මං අතට ගන්න ඉතාමත්ම කුඩා පොතක්. මේ පොත ලියලා තියෙන ලෙස ජේම්ස් පීරිස් මහත්මයා ලෙස ජේම්ස් පීරිස් මහත්මයා පොත් ලියලා තියෙනවද කියලා අහුවම මමත් එකවරම පුදුම වුණා මේ පොත මං කාලය තිස්සේ මේ පොත හොයන්න පටන් ගත්ත හින්දා තමයි මේ පොත මට වටින්නේ අවුරුදු 18 දී කියන්නේ 1937 38 වගේ කාලෙදී සාන්ත පීතර විද්‍යාලයේ ඉගෙනගත්ත මේ ලෙස ජේම්ස් පීරිස් කියන ශිෂ්‍යයා තමන්ගේ පාසල් අධ්‍යාපනය අවසන් කරලා ගෙදර තමන් යන මාර්ගය මොකද්ද කියලා හොය හොය අතපත ගාගා ඉන්න අවස්ථාවේ ලියපු පොතක් තමයි මේ කැතඩල් ඇන් ස්ටාර් කියන මේ කුඩා පොත පිටු 28ක තියෙන කුඩා පොත 1937 දී 18 හැවිරිදි ලෙස්ට ලියලා මේ පොත කිසියම් හේතුවක් උඩ මේ පොත ඔහු විනාශ කරනවා මේ පොත මේ එහෙම ජනතාව අතර එන්නේ නැහැ එහෙම විනාශ කරන්නට පෙර මේ එළියට ගියපු එහෙම නැත්නම් මේ පාඨකයා අතරට ගියපු පොතක් තමයි මේ පොත. මේ පොත මම ලෙස ජේම්ස් පීරිස් මහත්මයා ජීවිතුන් අතර ඉන්න කාලේ මම ඔහුට පෙන්නුවම ඔහු පුදුම වුණා මේ තමන් තරුණ කාලේ ලියලා මොකක් හරි හේතුවක් උඩ පුච්චලා විනාශ කරපු මේ පොත් වලින් මේ පොත ඉතුරුනේ කොහොමද කියලා. ඔහු මේ පොතේ ලියනවා මේක මේ මේ මේකේ ලෝකේ තියෙන එකම පොත එකම පිටපත වෙන්න පුළුවන් මම ලියපු කවි පොත් අතරින් මේ පොත අවුරුදු 18ක් වැනි ඉතාමත්ම ලාබාල වීදී මම මගේ හැඟීම් එළියට දාපු ප්‍රයත්නයක් ඉතින් මට මේ ගැන දැන් හිතෙන්නේ පුදුමාකාර හැඟීමක් කියලා මේ පොත මේ ගැන ඔහු කියනවා මේ 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 කවි පොතේ තියෙන කවි 25ක් 26ක් විතර මේ මේ කවි පොතේ තියෙන මේ කවි කියවගෙනකොට තේරෙනවා මේ චිත්‍රපටි වලින් මේ රූපයෙන් තමන්ගේ අදහස් කියන්න කලින් රූපමය කවියක් කවි කියන්න කලින් ලෙස්ට තමන් මේ කවිය කියන මාධ්‍යයෙන් තමන්ගේ අදහස් එළියට දාපු හැටි අදහස් මොනවද කියන කාරණේ. ඔහු ලියන්නේ අහස ගැන වෙන්න පුළුවන් පොළොව ගැන ලියනවා. සමහර කවිවල තියෙන මේ දේශාභිමානය ගැන තමන්ගේ රටට තමන් කොච්චර ආදරේද තමන්ගේ පොළොවට තමන් කොච්චර ආදරේද මේ මේ තමන්ට උපතක් දුන්නු මේ භූමිය මේ 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 ලංකාව කියන ශ්‍රී ලංකාව කියන භූමියට තමන් කොච්චර ආදරේද තමන් කොච්චර භක්තිමත්ද එහෙම නැත්නම් තමන්ගේ මේ ආගමත් එක්ක ඔහුට තියෙන ප්‍රශ්න මේ ආගමේ තියෙන යම් යම් නීති රීති සහ මේ ආගමේ තියෙන මේ ඉගැන්වීම් එක්ක ඔහුට තියෙන ප්‍රතිවිරෝධතා මොකද මේ 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 හැම කවියකම අපිට හම්බ වෙනවා ඔහු පස්සේ කාලෙක ඔහුගේ චිත්‍රපටි වලින් ඔහු කතා කරපු ඒ ඒ ඒ ඒ දේවල් ඒ කතා කරපු දේවල් එතකොට මේ රූපයෙන් කවි ලියන ලෙස්ට කොයිතරම් දුරට මේ කවි හිතක් ඔහුට තිබුණාද මේ ඔහුගේ ඔහුගේ භාෂාව රූපය වෙනකොට ඔහුගේ හැඟීම් කොච්චර කාව්‍යාත්මකද කොච්චර කවි සිතුවිලි ඔහුට පහළ වුණාද කියන කාරණේ වටහා ගන්නත් මේ කැතඩල් ඇන්ඩ් ස්ටාර් කියන පොත ඔහුගේ ඔහුගේ කුළුඳුල් කවි පොත ඔහුට උදව් වෙනවා කියලා මට හිතෙනවා මම දවසක් ඔහුගෙන් අහනවා මේ ලිස්සන මහත්තයා ඇයි මේ කවි පොත ඔබ මේ විනාශ කරේ කියලා එතකොට ඔහු hina වෙලා කියන්නේ ඉතින් මේ කවි පොත ආව නම් ඉතින් මගේ සේරම එළි වෙනවනි කියලා. සේරම මිනිස්සු දැනගන්නවනි කියලා. මට එතනදී මම හිතාගත්තා සමහර විට මේ කවි ඇතුලේ තියෙන ප්‍රේමය සහ යෞවනත්වය ගැන ඔහු පළ කරන යම් යම් අදහස් ඒ කාලේ ඔහු අත්විඳපු අත්දැකීම් එක්ක කිසියම් ගැළපීමක් තියෙන්න ඇති සමහර විට මේ කවි ඇතුලේ ඔහු ආදරය කරපු පෙම්වතියක් ඉන්න ඇති සමහර විට ඔහුව රිදවපු යම් යම් චරිත මේ ඇතුලේ තියෙන්න ඇති එවැනි කාරණා අපිට හිතා ගන්න පුළුවන් හැබැයි ඔහු තමයි දන්නේ මේ කවි පොත ඔහු පිච්චුවේයි කියලා ෆියදර් දොස්තෝස්කි වර්ෂ 1866 දී රචනා කළ අපරාධය හා දඬුවම නවකතාව අදටත් ඇමරිකාවේ වැඩියෙන්ම කියවර නිර්මාණයක් බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
2017 වසරේදී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මුද්‍රණාලය පළ කළ නවතම ඉංග්‍රීසි පරිවර්තනයත් සමග දැනට ඉංග්‍රීසි පරිවර්තන 15ක් පමණ බිහි වී තිබේ. ප්‍රකට නාට්‍යකරුවෙකු, ලේඛකයෙකු හා පරිවර්තකයෙකු වන රංජිත් ධර්මකීර්ති කාණ්ඩ තුනකින් සිංහල පාඨකයා අතටපත් කරන අපරාධය හා දඬුවම මෙහි නවතම සිංහල පරිවර්තනයයි. අපරාධය හා දඬුවම රංජිත් ධර්මකීර්ති. ෆියදර් දොස්තෝස්කි කියන්නේ කවුද? දොස්තෝස්කි ඉංජිනේරුවෙක්. ඔහු ඉංජිනේරු කියලා හිටියර මොකද ඔහු ශිෂ්‍ය කාලෙම යමෙන් පරිවර්තන කරා. සාහිත්‍යයට ලැබී පොත් හරියට කියවුවා. ඔහු ග්‍රීක නාට්‍ය වලින් ග්‍රීක නාට්‍යකරුවන්ගේ ඉඳලා ෂේක්ස්පියර්ගේ ඉඳලා ලෝකෙ තියෙන සියලුම කෘති අධ්‍යයනය කළා. මෙස විශාල දැනුම් පරාසයක් තිබිච්ච පුද්ගලයෙක්. නමුත් ඔහුට හොඳ ආදායමක් තියෙන රස්සාවක් කරන් තිබුණා. ඔහු ඒ රස්සාව දමල ගහලා ලේඛන කලාවට එළඹුණා. එළඹිලා පෝෆෝක් කියන කෘතිය ලිව්වා. ලිව්වට පස්සේ පිළිගැනීමට ලක් වුණා. එතකොට නෙක්‍රසෝෆ් කියන පුද්ගලයා මේ පොත ගිහින් දුන්නයින් පස්සේ රුසියාව හිමෙන් වැසිච්ච සීතල රටක් අපි කවුරුත් දන්නවා. නෙක්‍රසෝෆ් මේක කියවලා බිම තියන්නේ නැතුව කියලා පාන්දර දෙකට මේ හිම තලාවේ ඇවිල්ලා දොරට ගහලා කියනවා ඩොස්ටෝස්කිට වැළඳගෙන තව ගොගල් කෙනෙක් පහළ වුණා ශ්‍රේෂ්ඨයි ඔබ කියලා. ඒ තරම් ඔහුගේ මුල් කෘතියෙන්ම ඔහුගේ ප්‍රතිභාව ලොවට පළ කරපු නවකතාකරුවෙක්. දොස්තෝස්කිගේ ක්‍රයිම් ඇන්ඩ් පනිෂ්මන්ට් කෘතිය දෙවරක් සිංහලෙන් පරිවර්තිත කෘතියයි. එවැනි කෘතියක් නැවත පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය? ඇතම කියනන්නේ චලනි මේ ඒක මගේ පෞද්ගලික අවස්ථාවක් කියලා කිව්වොත් නිවැරදි. ඒකද මම ඇත්තෙම සත්තාභ්‍යාසය යෙදෙනවා ලේඛන කලාවේ. ඒ වගේම පොතපත් කියවනවා. මට මේ පොත අහු වුණොත් එහෙම මම බිම තියන්නේ නැතුව කියනවා මං හත් පාරක් විතර කියලා දෙනවා. ඉංග්‍රීසියෙන් තියෙන පරිවර්තන 15ක් විතර. ඉන් පරිවර්තන 6ක් විතර මම කියවලා තියෙනවා. මම දැන් මේ මගේ කෘතිය පාදක කරගත්තේ ඩේවිඩ් මැගිෂක්ගේ පරිවර්තනය. ඒ වගේම මාගරට් වෙට්ලින්, ඒ වගේම ගාක් ඉන්නවා රඩුගා පරිවර්තනය. ඒවා කියවම මට පේනවා එකින් එකට ඒ රසය වෙනස්. ලංකාවට පරිවර්තන තියෙනවා දැවි රොඩ්රිග් මහත්මා මුල් රුසියන් බසින් පරිවර්තනය කළ තියෙනවා. මගේ කෘතත් කියවලා තියෙනවා. ඉතින් නමුත් තව කෘතිකුත පරිවර්තන තියෙනවා. ඉතින් නමුත් මට හිතුණා මගේ ශක්ති පමණින් මටත් අභ්‍යාසයක් විදිහට මේ පොත පරිවර්තනය කළ යුතුයි කියලා. අපරාධය හා දඬුවම කියලා කියන්නේ ලෝක සාහිත්‍යයට නවකතා කලාවට මූලාශ්‍ර වෙච්ච විශ්ව සාහිත්‍ය කෘතියක්. එවැනි කෘතියක් පසුකාලීනව නවකතා කලාවේ රීතීන්ට බලපෑම් කරේ කොයි විදිහටද? ලෝක නවකතා කලාව බැලුවොත් එම 1866 වන විට මම හිතන්නේ මේ බොහෝ විට තිබුණේ ඒ නවකතාව ඊට ඉස්සෙල්ලා මා බෝරී. එතකොට හුඟක් නවකතා ලියවෙලා තිබුණා, පළ වෙලා තිබුණා. නමුත් මේ තරම් දරිද්‍රතාව, සමාජ යථාර්ථය, දැන් යථාර්ථවාදී බිහි වුණෙත් රුසියාවේ. ඒකට හේතුව මොකද? මිනිසුන්ගේ දුක් පීඩාවන් පළ කිරීම. මිනිසුන් තමන් ඉන්නේ කොහෙද කියලා තමන්ටම කැටපතක් ඇල්ලුවා වගේ පෙන්නා දීමෙන්, තමන් සිටින ආස්ථානය දැකීමෙන් ඔවුන්ගේ සමාජය වෙනස් කිරීමට පෙළඹුණ අපි දන්න රුසින් සාහිත්‍යයෙන් වෙච්ච එක දෙයක් තමයි ඒක. මේ කෘතිය ඇත්ත වශයෙන්ම කියනවා නම් ලෝක නවකතාවට බලපෑවා. ප්‍රථම මනෝවිද්‍යාත්මක නවකතාව හැටියට සලකනවා. ඒ වගේම චරිත අභ්‍යන්තරයට යන නවකතාවක්. ඒ වගේම සාමාන්‍ය අපි කියමු එක්ක ලියන්නේ මශබ්දකාරකින් මම හැටියට ප්‍රථම පුරුෂයෙන් ලියනවා. එහෙම නැත්නම් සාර්ව දෘෂ්ටිකෝණයෙන් ලියනවා. මේ කෘතිය එහෙම නෙමෙයි, හැම දෙයක්ම තියෙනවා. ප්‍රථම පුරුෂයෙන් ලියනවා, ඔහු අභ්‍යන්තර සාකච්ඡා කරන ඔහු සමගම, ඒ කියන්නේ විඥාන ධාරා සන්දර්භ රීතියට යනවා. එතකොට මේ රීතින් ගණනාවක් කැටි කරගෙන ඔහු තමන්ගේ අදහස, තමන්ගේ කියන්න යන පණිවිඩය පාඨක සම ගන්ධන කිරීමට අවශ්‍ය කුමක් කොයි රීතියද ඕපර. මේ පළමු වතාවට ලෝක සාහිත්‍යයේ මේ වගේ කෘතියක් බිහි වුණේ. ඒ නිසා ප්‍රථම මනෝවිද්‍යාත්මක නවකතාව, ඒ වගේ වෙන රීතීන් වලට බලපාපු වෙන රීතීන් ඇතිවීමට සහ පාඨකයා ග්‍රහණය කරගැනීමට මේ තරම්. මේ පොත ඇත්තටම කියවන්න ගත්තාම දැන් ඉංග්‍රීසියෙන් කියනවා, ඉංග්‍රීසියෙන් පොත් කියවනකොට කොච්චර වේගයක් යනවද කියලා ගණන් බලන ක්‍රමයක් තියෙනවා. ඒ අනුව කියනවා මේ පොත පිටු 400 ගණක් ඉංග්‍රීසි පොතේ තියෙන්නේ. මං පරිගණක ඩේවිඩ් මැගිෂක්ගේ කෘතියෙන් බොහෝ විට. එතකොට ගණන් බලලා කියනවා මේ පොත කියවන්න යන පැය 9 හමාරක් කියලා. එතකොට දවස් 3කින් විතර දවසට පැය 3 ගණන් කියවත් පුළුවන් කියලා. නමුත්
සමීක්ෂණවල හෙළිවිලා තියෙන මේ පොත අතර ගත්ත අය පොත කියවල ඉවරලා තමයි ප්‍රය දෙකට හරි තුනට හරි නිදාගන්නේ කියලා. ඒ තරම් ප්‍රබල විදිහට ඇදබැඳ ගැනීමට පුළුවන් විදිහට ඒ තමයි ප්‍රතිභාව කියන්නේ. රීඩබිලිටි කියන එක කියවාගෙන යෑමට පාඨකයා ග්‍රහණයට අරගෙන පාඨකයාව තමන්ගේ අරමුණ කරා පොතේ අවසන් දක්වාගෙන යෑමට පුළුවන්කම අපේ නවකතාවල බැලුවත් එහෙම තියෙන ටිකයි. ඒක නිසා මේ සම්භාව්‍ය ගුණය නිසා මම හිතනවා ඩොස්ටොස්කිගේ අපරාධය දඬුවම අති විශේෂ කෘතියක් ඇටියට ලෝක සාහිත්‍යයේ හැම කෙනාම සලකන අවිවාදයෙන්. ප්‍රස්කෝල් නිකෝෆ් නම් ඒක පුද්ගලික චරිතයේ තියෙන අභ්‍යන්තරික විශ්ලේෂණයන් සිදු කරන මනෝවිද්‍යාත්මක කෘතියක් විදිහටත් අපට අපරාධය හා දඬුවම හඳුනා ගන්න පුළුවන්. ඔව් චල්ලි, මොකද කියනවා නම් මේ අපරාධය දඬුවම කියනට වැඩිය ප්‍රසිද්ධ ප්‍රස්කෝල් නිකෝෆ් කියන චරිතය ලෝක ප්‍රජාව අතරේ. එමුද ඒ තරම් සියුම්ව නිරූපණය වෙච්ච මනෝවිද්‍යාත්මකව ඔහුගේ අභ්‍යන්තරය කොටින්ම කියනවා නම් ප්‍රස්කෝල්නිකෝෆ් කියන්නේ කවුද කියලා අපි කිව්වොත් එහෙම කප්පාටකෝ දන්නවා ඇති. ප්‍රස්කෝල්නිකෝෆ් කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්, දුප්පත් ශිෂ්‍යෙක්. ගම් පළාතෙන් ඇවිල්ලා අම්මා ඉතාම අමාරුවෙන් හොයලා දෙන සල්ලි වලින් විශ්වවිද්‍යාල ගාස්තුව ගෙවාගෙන ආධාර කරන්න වෙන කවුරුත් හිටියෙත් නැහැ. විශ්වවිද්‍යාල ඉගෙන ගන්න අතර නීතිය හරි හැබැයි හරි දක්ෂයි, හොඳ කඩවසම් පෙනුමක් ඇති තරුණේ. ඔහු ඉගෙන ගන්නකොට ඔහුට දක්ෂතාව තිබුණාට ඔහු සංගරවලට පාව ලිපි ලියනවා. ඔහු අනිත් ශිෂ්‍යයන් අතර ප්‍රමුඛ තැනක් ගන්නවා. නමුත් ඔහුට කණ්ඩ අඳින්න නෑ, නඩත්තුට සල්ලි නෑ. ඒ නිසා විශ්වවිද්‍යාල ජීවිතය අතාරින්න සිද්ධ වෙනවා. ඔහු ගිහිල්ලා කාමරයක කෑලි කෑලි කුලියර දෙනවා. කුලියර දෙනවා පොඩි දුප්පත් මුඩුක්කක් වගේ හතරෙන් තට්ටුවේ වහලේ ඔළුවේ ගෑවෙන තරම් පුංචි, ඒක කියන්නේ මේ කබඩ් එකක් වගේ කියලා. එක සෝපාවක් තියෙනවා, පොඩි මේසයක් තියෙනවා. මේක තමන්ගේ පොත්පත් ටිකක් තියාගෙන ඔහු ඉන්නවා. ඉතින් පොඩ්ඩක් ළමයින්ට ටියුෂන් ටිකක් දීලා ඉගෙන ගන්නවා. අම්මා තමන්ට හම්බ වෙන විශ්‍රාම වැටුපේ විශ්‍රාම වැටුප පත්‍රය උගසර තියලා පොලියට දෙන අය ඉන්නවා. අපි අර හාල් පොත් උගසර දෙන්නේ ඒ වගේ. ඒකින් අරගෙන සල්ලි ඩොලර් 30ක් විතර එවනවා. අම්මා සල්ලි වෙන්නේ නැත්නම් බඩගින්න. දැන් කොහොමද සල්ලි ඔහුට නැහැ. නැති නිසා ගෙවල් අයිතිකාරිය පන්නනවා. කෑමේ වන්නේ බඩගින්න හාමති නිදා ගන්නවා. එතකොට මේ චරිතය හිතනවා එක්තරා විදිහක න්‍යායක්. මේ න්‍යාය මොකක්ද? ඔහු ලියන්නේ තියෙනවා මට සල්ලි නැහැ. ඔහු කරන්න වැඩි මොකක්ද? තාත්තගේ ඔරලෝසුව ගිහිල්ලා උගසට තියෙනවා. උගස් ගන්න ගෑනු කෙනෙක් ඉන්නවා. ඒත් උඩු මහලක තනියමින් බොහොම වයසයි, කිසි වැඩක් නැහැ ජීවිතේ. සල්ලි පොලියෙත් දීලවල්ලා පොලිය අඩු කරන තමයි දෙන්නේ. රූබල් පහක් දෙනවා නම් රූබල් දෙකක් පොලිය අඩු කර රූබල් තුන තමයි දෙන්නේ. එතකොට මේ ගෑනු කෙනගේ ජීවිතයේ ඇති අර්ථය මොකද්ද කියලා. ඔහු ගියාම බොහොම හෙට්ටු කළ තමයි සල්ලි දෙන්නේ. ආ මෙන්න කියලාවල්ලා. ඉතින් මම කල්පනා කරනවා මේ සල්ලි තිබිය යුත්තේ සල්ලි තියෙන්න ඕන කෙනා ගැන. ඔහුගේ මිත්‍රයෙක් ඉන්නවා රසමිහින් කියලා, ළඟ මිත්‍රයෙක් ඊට විශ්වවිද්‍යාලය යන්න බැරුව අයින් වෙලා. ඔහු නම් ටියුෂන් දීදී කොහොම හරි ජීවත් වෙනවා වෙන තැනක. එතකොට මම ඔහු කල්පනා කරනවා මේ න්‍යාය මොකද්ද? නැපෝලියන් පිළිබඳ ඒවා නීෂයේ දර්ශනය. ඔහු දර්ශනවාදී, සියලුම දර්ශනවාදීන්ගේ කෘති කියවලා තිබුණා. හිතවන්ත මානවවාදී කෙනෙක්. ඒක අතින් මිනිමරණ, මිනිමරණ සමාජ කාර්යයක් වෙනුවෙන් මෙන්න මේ වගේ සංකීර්ණතා තියෙන චරිතයක්. එතකොට සෝනියා, සෝනියාව දකිනවා. සෝනියා මේ ගණිකා වෘත්තියට යන්නේ මොකද්ද? සත්කාර්යක් වෙනුවෙන්, උදාර කාන්තාවක්, ලෝකෙම ශ්‍රේෂ්ඨ කාන්තාවක් මේ ස්ත්‍රීත්වය පිළිබඳව කතා කරනවා නම් කියලා. ඔහු ඇයට සියල්ල කියනවා. ඔහු මිනිමරබ්බවත් ඇයට කියනවා. ඇය ළඟට යනවා ඉල්ලවල කියලා කියනවා මාව තේරුම් ගන්න කියලා. එතකොට සෝනියා කියන ඔබ තරම් දුක් ඉන්න මනසෙක් මම ලෝකේ දැකලා නැහැ. ඔබ කොහෙද යන්නේ? මමත් ඔබ සමග එනවා කියලා. ඔහු ඇගේ දෙපාමුල වැඳ වැටෙනවා. වැඳ වැටලා කියනවා මා මේ වැඳ වැටෙන්නේ සෝනියා නැමැති ගණිකාවගේ දෙපාමුල නොවේ, දුක් විඳින සමස්ත මිනිස්්‍ය වර්ගයා ඉදිරියේ කියලා. එතකොට මේ වගේ මේ ප්‍රබල චරිත නිරූපණ අපිට දකින්න හම් වෙනවා මේ නවකතාවේදී. ඔබට අනුව වර්තමාන ශ්‍රී ලංකාවේ විචාර සහ රසවින්දනාත්මක මානෙය තියෙන්නේ කොයි විදිහටද? චලනි අහන්නේ ලංකාවේ නැතිම දෙයක් ගැන. ඉතින් අර කලුනික සොයනවා වගේ මං හිතන් තිබුණා. අද නම් නැහැ. ඇත්තෙම නැහැ. දැන් මං කිව්වා මේ ඩොස්ටොස්කි මතු වෙලාවේ කොහොමද කියලා. විසාරියන් බෙලින්ස්කි ලිව්වා. ඇන්ටන් චෙකෝෆ් මතු වෙලාවේ කොහොමද? ඔහුට ලැජ්ජයි. ඔහු වෛද්‍ය ශිෂ්‍යෙක්ව හිටිය කාලේ ඔහු වෛද්‍යවරයෙක් අපු කපුර කවුරුත් දන්නවා. ඉතාම කෙටි කාලින් මැරලගේ අවුරුදු 44. නමුත් ඔහු කරපු කෙටි කතා, ඔහු ලියපු නාට්‍ය, කෙටි නාට්‍ය අති විශාලයි. ලෝකම් පිළිගන්න ලෝකෙ කොල්ලපු ලේකෙක්. තවත් දැන් ඇන්ටන් චෙකෝෆ් ලැජ්ජාවට ඇන්ටෝෂා චෙකොන්ටේ කියලා හැංගිලා
නිකන් විකට කතා ලිව්වා කිටි කතා පත්‍ර වලට දීලා කීයක් හරි හොයාගත්ත ජීවත් වෙන්න. නමුත් විචාරකයෝ බල්ලා කිව්වා මේ මේවල හරි අමුතු අපූර්ව ගුණයක් තියෙනවා. අපූර්ව ප්‍රතිභාවක් තියෙනවා කියලා. කියලා මම බලකරී හිටියා. ඔහුගේ කෘති බලවන්න පස්සේ තමගේ සැබෑ නමින් ලියන්න කියලා. ඊට පස්සේ තමයි ඇන්ටන් චෙකෝෆ් කියලා කිටි කතා ලියන්න පටන් ගත්තේ. හඳුනනන්නේ කවුද? හොඳ විචාරකයෝ. රසවින්දනය විචාරය කියන්නේ. සංසන්දනාත්මකව මෙතෙක් ලියපු කතාත් කෘති එක සම්කල්ලා තමන්ගේ රසවිඳි ආකාරයේ පහදා දීම පාඨකයන්ට විචාරය කියලා කියන්නේ. අපේ තියෙන ගහ මරා ගැනීමක් එක්කෝ පිටකසා ගැනීමක් අද විචාරයක් නෑ අපේ රටේ. ඒ නිසා හොඳ විචාර කලාවක් එන තාක් කල් හොඳ සාහිත්‍යයක් ගොඩනගන්නේ නෑ. වාසනාවකට හොඳ විචාර නුවණක් ඇති පොතපත කියවලා සංසන්දනී ඒව තෝරා බේරාගත් හොඳ පාඨක පිරිසක් අපිට ඉන්නවා. අදත් අපි මේ පාඨක ලෝකයේ ඉන්න නිසා තමයි ඔයගලඟින් ඉල්ලුමත් තියෙන පොත්පත් ලියන්නේ. ඒ නිසා මේ මගේ අපරාධය දඬුවම් නව කතාව විශාල කෘතියක්, කාණ්ඩ තුනකින් යුතු කෘතියක්. ඒ නිසා මෙය පහදා දීමට මම හොඳයි කියන තුන් දෙනෙක් සම්බන්ධ කරගෙන සැප්තැම්බර් මාසේ 23 වෙනිදා උදේ 9:30ට බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ පොත් දොරට වැඩිමේ කුටියේදී සම්මන්ත්‍රණය පවත්වනවා. වෙරලක් දිගේ ඔබ ඉදිරියට ඇවිද යන්න. එවිට ඔබේ පාසට හන් ඔබේ පසුපසට එකතු වේවි. හරියට අපි ජීවිතයේ අනාගතයට පිවිසෙනකොට අපේ වර්තමානය අපේ අතීතයට එකතු වෙනවා වගේ. හමුවෙමු අලුත් දවසක අලුත් විදිහකට.